COVID-19 පාලනය සඳහා වූ එන්නත් කරන වැඩසටහනේදී මෙතෙක් එම එන්නත ලබා දීමට කටයුතු කළේ අවුරුදු 31ක්ම වූ පුද්ගලයන්ට සහ නිදන්ගත රෝග නොමැති පුද්ගලයන්ටයි. කිරිදෙන මව්වරුන්ට සහ ගර්භණී කාන්තාවන්ටද මෙම එන්නත් ලබා නොදුන් අතර කිරිදෙන මව්වරුන්ට මෙම එන්නත ලබා ගැනීම ගැටලුවක් නොමැති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. මව් කිරිදෙන මවකට COVID-19 සඳහා තියෙන එන්නත් ලබා ගන්න පුළුවන්. සමාජයේ මතයක් තියෙනවා එන්නත ලබා ගත්තට පස්සේ සමහර දවස් දෙක තුනක් හෝ සතියක් කිරිදීමෙන් වැළකින්න ඕන කියන එක. නමුත් එය කළ යුතු නැහැ. එන්නත ලබා ගත්තයින් පසුවම ඔබට දරුවාට මව් කිරිදීම කරගෙන යන්න පුළුවන්. එසේම ගර්භණී මව්වරුන් සඳහාද COVID-19 පාලනය සඳහා වූ එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව එකඟතාවය පළ කර තිබෙනවා. එයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න කුඩා කමිටුවක් පත් කරමින් යනවා. එන්නත් ලැබීමත් එක්ක බලලා වඩාත්ම සුදුසු එන්නත මොකක්ද කියලා තීරණය කළා. එන්නත් ලබා දීමේ ක්‍රමවේදය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ලබා ගත් ඇතැම් පුද්ගලයින් දත්ත සංගවා වෙනත් එන්නත් ලබා ගැනීමටද උත්සාහ දරන බවයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ ඇස්ට්‍රාසෙනිකා එන්නත පළවෙනි මාත්‍රාව ලෙස ලබාගෙන සිටින කෙනෙක් නම් මේ වෙන විට ලබා දෙන සයිනෆාම් එන්නත ගිහිල්ලා ලබා ගන්න එපා කියන එක. එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ නොකරන දෙයක්. මොකද අපිට ඇතැම් තැන්වලින් වාර්තා වෙලා තියෙනවා එහෙම එවැනි සිද්ධීන්. ඒ හින්දා ඔබගේ සෞඛ්‍ය ගැන බලනවා නම් තමුන් පළවෙනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත්තයි කියන එක ඇඟවීමෙන් පසු මෙම එන්නත ලබා ගැනීම සිදු නොකරන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඊයේ පසරොවන විට මෙරට පුද්ගලයින් 13,97,999 දෙනෙකු සඳහා එන්නත් මාත්‍රා ලබා දී ඇති අතර ඊයේ දිනේදී පමණක් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 33,034 දෙනෙකු සඳහාත් ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් දෙවැනි මාත්‍රාව පුද්ගලයින් 5,229 දෙනෙකු සඳහාත් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. අදත් ප්‍රදේශ කිහිපයකම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වූ අතර ජනතාව මහත් උනන්දුවකින් ඒ සඳහා එක්ව සිටි ආකාරය දක්නට ලැබුණා. මේ අතර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා 5,00,000ක් චීනෙන් මෙරටට ප්‍රදානය කරන බව චීන තානාපති කාර්යාලයද තහවුරු කර තිබෙනවා. එම ප්‍රධානය මේ මස ඇතුළත ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චීනයෙන් සිදු කළ විශේෂ ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් හැටියට තමයි මෙම මාත්‍රා 5,00,000 අපට ප්‍රධානයක් හැටියට ලැබෙන්නේ. අප ජූනි මාසය ඇතුළත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා මිලියන 3ක් අපේ රටට මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි දෙවන මාත්‍රාව හැටියට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනික එන්නත ලබා ගන්න බලාපොරොත්තු වෙමින් සිටින අයටත් එම එන්නතම ලබා දීම සඳහා අපි අනිවාර්යයෙන්ම කටයුතු යොදනවා කියන විශ්වාසය තහවුරු කිරීම අපේ රටේ ජනතාවට ලබා දෙනවා.